ඉතින් ඉන්ට්‍රඩක්ෂන් එකක් ගන්න බැරි වෙච්ච වීඩියෝ එකක් තමයි දැන් ඕගොල්ලෝ බලන්න යන්නේ. අර ඈතින් පේන හොටෙල් එකට තමයි අපි හෙට යන්න හදන්නේ. හැබැයි හොටෙල් එකට එන්ටර් වෙන ක්ලිප් ටික නම් අපිට රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් වාහනේ හොටෙල් එක ඇතුළට දාපු තැන ඉඳලා තමයි වීඩියෝ එක ස්ටාර්ට් වෙන්නේ. ඉතින් එන්ටර් වුණාට පස්සේ මෙතන පාකින් තියෙන්නේ, අපිට සෙල්ෆ් පාක් කරන්න මෙන්න මේ පාකින් ඒරියා එක තියෙන්නේ. ඔය දැන් මම පාකින් ඒරියා එක දන්නේ නැහැ, මගේ පළවෙනි වතාවෙ හින්දා. අර ඉස්සරහින් එන වාහනේ තියෙන්නේ, ඒක අපිට පාකින් ඒරියා එක පෙන්වන්න ආවා. දැන් ඉතින් අපිට තියෙන්නේ පාක් කරලා ගහක් නැද්ද, ගහක් වාහනේ අර පිටිපස්සේ තියෙන වාහනේ නේද නාගේ, තියෙන වාහනේ නාගේ. අපිට යාම හොටෙල් එකට එක්ක යනවා. ඉතින් අපි වාහනේ පාක් කළා. ඉතින් අපි දැන් ආයිත් යනවා හොටෙල් එක ගාවට. ඉතින් හොටෙල් එකේ රූම්ස් වර්ග කිහිපයක් තියෙනවා. ඉතින් අපි බලලා අපිට හොඳම මොකක්ද කියලා අපි සිලෙක්ට් කරගන්නවා. දැන් මම දන්නේ නැති නිසා මම දිනුකගෙන් ඉස්සර ඇහුවා. එයා මේ කියලා දෙන ගමන් තමයි මේ යන්නේ. ඉතින් අපි මේ දැන් ඉන්නේ ඩිලක්ස් කැටගරියේ රූම් එක. ඩිලක්ස් කැටගරියේ රූම්ස් තියෙනවා පළවෙනි තට්ටුව ඉඳන් අටවෙනි තට්ටුව වෙනකන්. ඉතින් ඒකටත් සීවියු එකක් අපිට හම්බ වෙලා තියෙනවා. අපිට කැමති නම් මේක තෝරගත්ත හැකි. ඊට පස්සේ එහෙම නැත්නම් 10th ෆ්ලෝ එකේ තියෙනවා හොරයිසන් කියලා කැටගරි එකක්. මම දැන් හිතාගෙන ඉන්නේ ඒක සිලෙක්ට් කරන්න. ඉතින් ඒක චුට්ටක් මේකට වඩා ගන්න වැඩි. හැබැයි අපි ඒකටත් ගිහලා බලමු. මට එතන ඔයා වීඩියෝ කරගන්න අවශ්‍ය නැහැ. නෑ නෑ මම වීඩියෝ කරනවා. ඉතින් අපි රූම් එක සිලෙක්ට් කරගත්ත හොරයිසන් කැටගරි එකෙන්. ඉතින් දැන් මම ඉස්සරහට ගිහලා රූම් එක බලනවා. ඔයගලන්ට හිතෙයි හොරයිසන් එකේ ඩිලක්ස් එකේ කිසි වෙනසක් නැහැ කියලා. හැබැයි මේ හොරයිසන් රූම්ස් තියෙන 10 වෙනි තට්ටුවේ සහ ඒ හොරයිසන් සහ ඊට උඩින් තියෙන තවත් කැටගරිස් දෙකක් විතර තියෙනවා මට මතක විදිහට. ඒ කැටගරිස් වල ඉන්න අයට විතරයි පුළුවන් වෙන්නේ උඩ තියෙන ඉන්ෆිනිටි පූල් එකට ඇක්සස් කරන්න. ඩිලක්ස් කැටගරි එකේ රූම් තමයි පළවෙනි තට්ටුව ඉඳලා අටවෙනි තට්ටුව වෙනකම් තියෙන්නේ. හැබැයි එයාලට ඉන්ෆිනිටි පූල් එකට ඇක්සස් කරන්න බෑ. අනේ ඉතින් අපි රූම් එකට ආවා. හොරයිසන් කැටගරි එකේ රූම් එක තමයි අපි ආවේ. මේ තියෙන එන්ට්‍රන්ස් එක එකත් එක්කම වොෂ්රූම් එක තියෙනවා. අපි වොෂ්රූම් එකට ගිහිල්ලා බලමු. වොෂ්රූම් එකේ මෙතන බාත් ටබ් එකක් තියෙනවා. එතකොට මේ කප් මිර එකක් තියෙනවා. එක්කම ඩ්‍රයර් එක. නෝමලි අපිට අර හොටෙල් එකට ආවම හම්බෙන දේවල් ටික මෙතන තියෙනවා. ඒත් එක්කම මෙතන මේ දේවල් ටික තියෙනවා. ඉතින් මෙතන අපිට ෂැම්පු, ෂවර් ජෙල්, කන්ඩිෂනර් ඒ දේවල් ටික තියෙනවා. හරි. දැන් හොටෙල් එකේ ඉතුරු දේවල් ටික මම පෙන්නන්නම්. මෙතන මේ වගේ ක්ලෝසෙට් එකක් තියෙනවා. එතකොට මෙතන අපිට ටී, කොෆි ඒ දේවල් හදාගන්න පුළුවන්. මෙතන ලස්සන මිර එකක් තියෙනවා. මේක තමයි බෙඩ් එක. දැන් අපි ඇවිල්ලා ටික වෙලාවක් යනවානේ. අපේ බඩු දැන් ටික ටික තැන් තැන්වල දාලා තියෙන්නේ. ආදරේ දැනෙන වානක ලං වෙන්න හේතු හොයන්නද ඔබ එක්ක ගෙවන මොහොතක ආදරේ තනුවලේ යන්නට තඟකාරි වෙනවා ඉවසන්න බෑනේ ආදරේ ඔය සොරය වුණා. දැන් වීඩියෝ පටන් ගනිද්දී මම ඔයාලට පෙන්වන්නේ ඩිලක්ස් කැටගරි එකයි හොරයිසන් කැටගරි එකයි දෙකම. ඉතින් එතෙන්දී දැන් ඕගොල්ලෝ බලන ඇති ඩිලක්ස් එකේ හොරයිසන් එකයි අතර තියෙන වෙනස මොකක්ද? ඇයි හොරයිසන් එකට ගියේ තව වැඩිපුර ගාණක් ගෙවලා කියලා. ඉතින් අතර මේකේ හොටෙල් එකේ මට මතක විදිහට කැටගරිස් හතරක් විතර තියෙනවා. ඩිලක්ස් එක තමයි අඩුම එක, හොරයිසන් එක ඊළඟට වැඩි එක. තවත් උඩ තියෙනවා කැටගරිස් දෙකක්. ඉතින් ඒකට කියන එකට තවත් මුදලක් වියදම් කරන්න වෙන හින්දා ඉතින් ඒ දෙකේ උඩ තියෙන හොරයිසන් එකටත් උඩ තියෙන කැටගරිස් වල ෆර්නිචර්ස් වල ඉඳලා වෙනස්කම් තියෙනවා. රූම් එකත් ඊට වඩා උඩ තියෙන්නේ 12 වෙනි තට්ටුවේ සහ 13 වෙනි තට්ටුවේ. මේ ඉන්නේ අපි ඉන්නේ 10 වෙනි තට්ටුවේ 10th floor එකේ. ඉතින් හොරයිසන් කැටගරි එකට ස්පෙෂලි හම්බ වෙන ඩිලක්ස් එකට අමතරව ලොකු රූම් එකක් හම්බ වෙනවා. ඊට අමතරව ආයිත් හම්බ වෙනවා උඩ මෙයාලගේ ටොප්ම ෆ්ලෝ එකේ, රූෆ් ටොප් එකේ තියෙනවා ඉන්ෆිනිටි ෆූල් එකක්.
ඉන්ෆිනිටි පූල් එකට ඇක්සස් කරන්න බැහැ ඩිලක්ස් කැටගරියේ ඉන්න අයට. ඉතින් ඉන්ෆිනිටි පූල් එකට ඇක්සස් කරන්න නම් හොරයිසන් නෝ ඊට උඩ කැටගරියක ඔයාලා ඉන්න ඕනි. Thank you. ඉතින් අපි ලොබි එකෙන් එලියට ඇවිල්ලා පිටිපස්සේ පැත්තේ, ඒ කියන්නේ බීච් එක පැත්ත. බීච් එකයි ජිම් එකයි මේන් පූල් එකයි ක්ලබ් එක තියෙන මේ පැත්තේ. යකෝ බලන්න ෂේප් එකේ. Yeah, no, I'm from India. ඉතින් අපි හොටල් එකෙන් එළියට ආවා. හොටල් එකෙන් එළියට ඇවිල්ලා බීච් එකට ආවට පස්සේ බඩේනිකු තිබුණා. බඩේනිකු කෑවා. ඉතින් දැන් අපි ආයි පොඩ්ඩක් පාරට ඇවිල්ලා පාර දිග ඉස්සරහට යනවා. මොනවද මේ හැරි තියෙන්නේ කියලා බලන්න. ලෙකෙන් ආවා බීච් එකට. බීච් එකට ආවට පස්සේ මේ අපි හිතන චුට්ටක් පයින් ඇවිදින්න ඕනේ කියලා. ඊට පස්සේ මේ මේක මොකද පාරක් නේ? මේ උනරට යන පාරට බීච් එකෙන් අපි පාරට ආවා. ඉතින් ගොඩක් දෙනෙක් කුණවටුනේ ඇවිල්ලා ඇතිනේ. ඉතින් මේ පාර දෙපැත්තේ ගොඩක් තියෙනවා. මේ හැමෝම ටුවරිස්ලට ෆෝකස් කළ තමයි කරලා තියෙන්නේ. හැම දෙයක්ම ඇඳුම් කඩවල් ස්පා එතකොට පොඩි පොඩි රෙස්ටෝරන්ට් සමහර තැන්වල ප්‍රයිසින් තියෙන්නේ ඩොලර්ස් වලින්. ඔව්. එතකොට දැන් අපි අන්නාසි ගෙඩියක් ගන්න හැව එක්කෙනෙක්ගේ අපෙන් නෝ අන්නාසි ගෙඩිය රුපියල් 1000ක් දෙන්න පුළුවන්ද කියලා. කියන්නේ අත අපි ඊට පස්සේ ආතත් වෙන ෆෝන කෙනෙක් තිබුණ ගන්න අපිට විකුණද්දි ඊටත් වඩා අඩු කරලා කිව්වා කිව්වේ. ඒගොල්ලන්ට ඩොලර් එකට ගෙන් දෙද්දි අන්නාසි ඒ ගානට ගන්න යවන්න පුළුවන්. දැන් බඩේනිකුත් එහෙම අපිට රුපියල් 100ක් දුන්නේ කරලක් නේ. අපිට ඒ ගානට දුන්නා ගයි ෆෝනස් වලට වෙන අසයි. ඉතින් ওই දිත ඇවිදිද්දි පොඩි බඩගින්නක් ඇවිල්ලා අපි දෙන්නට හිතන මොනව හරි කන්න ඕනි කියලා. ඉතින් ඩිනර් එකටත් යන්න තියෙන නිසා අපි ලොකු දෙයක් කෑවේ නැහැ. පොඩි නූල්ස් එකක් අරගෙන අපි දෙන්නම කෑවා. ඉතින් මේ ඩිනර් එකට යන්න ලෑස්ති වෙන්නේ අපි හවස පූල් එකට ගියා. ඊට පස්සේ බීච් එකට ගියා. ඉතින් හවස ගොඩක් අපි ඇවිද්දා. ඊට පස්සේ දැන් දිනුක කියලා වෙලාව දැන් මම හිතන්නේ 8යි කාලද 8 වගේ ඇති 8:42 10 වෙනකන් 7යි 10 වෙනකන් තියනා නේද? මේමයි ඕගලන්ට මේ වීඩියෝ එක බලද්දි ඕගලන්ට තේරෙන දෙයක් තේරෙයි. මොකද මම කතා කරන විදිය වෙනස්, දිනුක් කතා කරන විදිය වෙනස්. ඉතින් මේ ඉතින් මේ අරලේ උනෝටුන එකේදී අපිට හම්බෙච්ච බුෆේ එක නම් හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපිට දවස් දෙකේම හම්බෙච්ච බුෆේ එක හොඳටම හොඳයි. ඉතින් මේකේ වෙස්ටර්න් විදියට ඊට පස්සේ ශ්‍රී ලංකන් විදියට සහ අරබික් වගේ තව ගොඩක් ස්ටයිල්ස් වලට එක එක කෑම ජාති තිබ්බයි. වගේ මේගොල්ලෝ ලයිව් ස්ටේෂන්ස් දාලා තිබ්බා. අපිට ස්පැගටි, හොපර්ස්, නූඩල්ස්, පැස්ටා වගේ දේවල් හදාගන්නවා නම් ඒවත් අපිට එතෙන්දිම කියලා හදාගන්න පුළුවන්කමක් තිබ්බා. ඉතින් මම ආවා මේ උඩ තියෙන රූෆ්ටොප් පූල් එකට. ඉතින් මේ රූෆ්ටොප් පූල් එකේ අතර මතුරු මාර හීතලයි, මාර නිදහස් මේ පූල් එක. ඉතින් අපිට ප්‍රයිවසි එක තියෙන මාර ආවෙනකන් ඉන්න පුළුවන්. සහ වතුර පූල් සහ අර ලස්සන view එකක් තියෙනවා මම පෙන්නන්න. මම බලනකො මේ මුළු මුහුදේම ලස්සන view එකක්.
මෙතනට හම්බ වෙනවා. ඒත් එක්කම මේ රෙස්ටෝරන්ට් එක තියෙනවා. ඒ දේවල් ටික තියෙනවා. ඉතින් ඒකින්ද නිදාසෙ ඉන්න ඕනි කෙනෙක්ට උඩ කැටගරි එකක් දාන එක වටිනවා. එහෙම නැත්නම් ඇවිල්ලා විදලා කරලා ඇවිදින්න යනවා නම් ඩිලක්ස් එක දැම්මත් ඇති. මොකද ඒකෙත් අර සේම් ෆීචර්ස් ටික හම්බ වෙනවා. අඩුපාඩුවකට තියෙන්නේ මේ රූෆ්ටොප් එකට ඇක්සස් කරන්න බැරි එක විතරයි. ඉතින් මම ඉන්නේ අරලිය උණ වටුන එකේ ස්පා එක ඇතුලේ. ඉතින් මේක හොටෙල් එක ඇතුලේම වෙනම අයිලන්ඩ් එකක් වගේ හදලා පොඩ්ඩක් වෙනම තියෙන්නේ. සහ ෆොරින් ස්ටාෆ් එකක් මේකේ වැඩ කරන්නේ. ඉතින් මේකෙත් සෑහෙන හොඳ සර්විසස් ටිකක් තියෙනවා. ඔය හර්බල් මසාජ් එක වගේ. ඉතින් ඕගොල්ලන්ට ට්‍රයි කරලා බලන්න හොඳ තැනක් තමයි හොටෙල් එකට આવොත් මේ ස්පා එකත්. මේ ඔක්කොම හදලා තියෙන්නේ සොලිඩ් වුඩ් වලින්. ඝනදේ පිළිමයක් තියෙනවා. ඒ වගේම අතන තියෙනවා තවත් මාක්කර පිළිමයක්. ඒ වගේම අපරාධ කියන්න බෑ. මේක පුරා හැම තැනම අලි ඉන්නවා. හැම තැනම මේ තනිකර ඔක්කොම සොලිඩ් වුඩ් වලින් හදලා තියෙන්නේ. ඉතින් මේ ක්ලිප් එකේ සද්ද ඇහෙන්නේ නැතුනොත් ඩබ් කරන්න නෑ. මොකද මුහුදු රැල්ලේ සද්ද ගොඩක් තියෙන හින්දා. ඉතින් අපි හොටල් එකේ ඉඳලා ඈතට පයින් ඇවිදගෙන ආවා මේ අපේ දෙවනි දවසේ. ඉතින් එතකොට මේ ටිකේ දිගටම තියෙනවා. ඕගොල්ලෝ කොහේ හිටියත් අර එළිය ඉඳගෙන අපිට කෑම කන්න ඔය කේක රෙස්ටුරන්ට් කිංෆිෂර් කියලා තියෙනවා, ද රොක් කියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේව අපිට රැට කෑම කන්න පුළුවන්. ඉතින් අපිට ඩිනර් එක තියෙන හින්දා අපි මේවෙන් කන්නේ. හැබැයි ඕගොල්ලන්ට කොහේ හිටියත් හවස් වරුවේ මේ බීච් එකට ආවොත් බීච් එකේ ඉඳගෙන කෑම කන්න පුළුවන්. මාර ලස්සනයි මේ ටික මේ. අපි යනවා ඉස්සරහට. අපි ඉස්සරහට ගියාම අර ඈත ලයිට් දාලා තියෙනවා පේනවද? ආන්නේ හරියට නැග යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ගියා මේ ටික පෙන්වන්න. හොටලේ කාමර 304ක් තියෙනවා ඔක්කොම. එක එක කැටගරි ඩිලක්ස් ඊට පස්සේ හොරයිසන් ප්‍රෙසිඩෙන්ෂල් සුවිතාගේ ඔක්කොම කාමර 304යි තියෙන්නේ. ඔය 304 තිබ්බට මේ හොටලේ අලි ඉන්නවා මං හිතන්නේ 2500ක් විතර. අඩුම ගන්න. ආ ගණන් කරා. 2000ක් විතරක් ඉන්නවා නේද? 2500ක් නැහැ කියන්නේ. මේ හැම ටේබල් එකකම අලියෙක් ඉන්නවා. අර අලි ඉන්න ටේබල් එකක් පෙන්වන්න ඉස්සෙල්. ඔය ටේබල් එකේම අලියෙක්. ඊට පස්සේ හැම කාමරයකම අලි දෙන්න දෙන්න ඉන්නේ. ඉතින් යන පාරක් ගන්න, කොරිඩෝර් එකක් ගන්න, එන්නතන අත්ත ප්‍රමාණය අලියෙක් ඉන්නවා ඔක්කොම අලි. අලි මං හිතන්නේ 1000ක් විතර ඉන්නේ. හරි. ඉතින් අපි හොටල් එකෙන් චෙක් අවුට් වුණා. අපි දවසක් විතර එතන ඉඳලා ආයි වෙන කොහෙට හරි යනවා කියලා හිතාගෙන ආවේ. මාතර පැත්තට හරි වෙන කොහෙට හරි. හැබැයි හොටල් එක හොඳින්ද අපි දවස් දෙකම හිටියා. උනෝටරෙම අර්ලියගේම. ඉතින් අපි දැන් චෙක් අවුට් වුණා. අපිට මේ චෙක් අවුට් එකදී අවතගුණා අතරම මේ වීඩියෝ එක එන් කරන්න ඉවරයි කියලා. ඉතින් දැන් ඉන්නේ ගල්කොටුවේ. ගල්කොටුවේත් පැය භාගයක් විතර ඉඳලා අපි දැන් යනවා ආපහු ගෙදර යන. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බලවට. channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරගෙන තාත් වීඩියෝ එක අරගෙන ඉක්මනට යන්න. bye.